මැත්තට මදි විසබීජ නැසන කරාබු නැට තෙල් තියෙන ෆ්ලෝගාඩ් වලින් මදින්න ඕනේ. නවුත් ෆ්ලෝගාඩ්. නැ හර්තාලෙට ප්‍රධාන කාරණේ කියලා කියන්නේ මේගොල්ලෝ කියන්නේ අර අතුරුදහන් වුවන්ගේ ප්‍රශ්නේ කියලානේ කියන්නේ. දැන් ඒක තමයි ඉස්සරහට දාලා තියෙන්නේ. හැබැයි ඕක ඉස්සර නැ උතුරේ ලොකු පීඩනයට ලක් වෙලා ඉන්න උතුරේ ජනතාව ආර්ථික පීඩාවට පත් වෙලා තියෙනවා. මං කිව්වා වී ටික විකුණා ගන්න බැරි වෙලා තියෙනවා. ඈ ඒගොල්ලෝ මේ ශාල පොරොන්දු දුන්නා ඡන්ද ටික ගන්න. උතුරේ කියන කාරණාව තමයි ඒගොල්ලෝගේ මේ රට බෙදීමේ ප්‍රශ්න සාමාන්‍ය ජනතාවට අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ ආර්ථික වශයෙන් වැඩිලා ඉන්නවා. ඒගොල්ලෝ සංවර්ධන සම්පූර්ණ නැවතිලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනතුමා රජයේ කාලේ කරපු. එදා දුන්න අයිතිවාසිකම්වත් අද දෙන්නේ නැහැ. ඒ අයිතිවාසිකම් නොලැබෙන නිසා තමයි අර මේ මානව හිමිකම් එහෙම නැත්නම් අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නේ ඉස්සරහට දාගෙන මේ හර්තාල් කරන්නේ ආණ්ඩුවට විරුද්ධව. ඉතින් ඒ සාමාන්‍ය ජනතාව ආණ්ඩුවට විරුද්ධ හර්තාල් කරනකොට ඒ ආණ්ඩුව රකින්න සුමන්ත්‍රන් සහ TNA කණ්ඩායමක් කටයුතු කරනවා. මේක මහා අප්‍රබංස ප්‍රශ්නයක්. දැන් මේ කවුරු ප්‍රකාශ කරන්නත් දැන් මේගොල්ලෝ ආණ්ඩුව ගන්නකොට කිව්වනේ අපි මේ ප්‍රශ්නේ උතුරේ ප්‍රශ්නේ විසඳනවා මෙව්වා දෙනවා අරවා මෙව්වා දෙනවා කියලා කිව්වා. ආණ්ඩුවට ඇත්තරම 3-2 බලයක් තිබ්බා මේ ළඟදී වෙනකම්. ඒ 3-2 තියෙන බලේ හරියට පාවිච්චි කරේ නැහැ. අනිත් එක මේ රටේ 225ක් ඉන්න මන්ත්‍රීවරු අනිත් එක්ක අනිත් අයත් එක්ක සාකච්ඡා කරන්න ඕන නායකයෙකුත් එක්ක සාකච්ඡා කරේ නැහැ. ඒකල මේකට අවශ්‍ය විසඳුම් නියමානුකූලව දෙන්න හදවතින්ම රයිල් වික්‍රමසිංහ සහ කණ්ඩායම කටයුතු කරේ නැහැ කියන අපිට තව පැහැදිලි. ඉතින් එහෙම තියෙද්දි මේ ඇත්තරම දැන් 3-2 නැහැ. 3-2 තියා මේ අයවැය පාස් කරා ගන්න බැරුව ඉන්නේ. ඉතින් එහෙම තියන තවත් මේ බොරු පොරොන්දු දෙන්නේ. ඉතින් ඒක දැනලා තමයි ජනතාව මේ ආණ්ඩුවට විරුද්ධව හර්තාලේ කරන්නේ. ඉතින් ආණ්ඩුවට තියෙන එකම දේ මේ ඉල්ලාස්වලා හොඳ ශක්තිමත් ආණ්ඩුවක් හදලා පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා මේකට විසඳුම් ලබා දෙන්න. මේ විසඳුම් ලබා දිය යුතුයි. නමුත් මේ තියෙන ආණ්ඩුවට දැන් බෑ. ඉතාම දුර්වලයි. මේ ආණ්ඩුවට ජාතික ප්‍රශ්න විසඳුණා තියා තමගේ පක්ෂය තුළ ප්‍රශ්න විසඳ ගන්න බැරුව දඟලන්නේ.